සාගර ගල්පොකුණ වටින් පෙමින ඇයවුණු ගල්බංකෝ අසලට ආවේ. ට්‍රේනින් එක ඉවරලා ෆාම් එකෙන් එළියට බැස්සේ පහමාරට විතර මිස්. ඇහුවේ කවුද? හේතුව කියන්නේ තමා බලාපොරොත්තු විස්තර නොවේද? ට්‍රේනින් එක නම් මරු මිස්. අපට හොඳට ෆාම් එක කරන්න පුළුවන්. අර්ජුන සර් නියමට කියලා දෙනවා. ඇහැ දැස් ඇසෙව්වාය. මං ෆාම් එකෙන් එළියට ආපු ගමන් දිව්වා මිස් කෝවිලට. ඊට පස්සේ තෝසේ කඩේට. දෙවියනි, ඔහු තමාටවෝ පොරොන්දුද එතරම් තදින් හිතේ තබාගෙන ඉෂ්ට කරනවද? මේකෙ මෘතම් බැත්. ඒක තියාගෙන රෑවෙල වුණත් කන්න පුළුවන්. රෑවෙල කද්දි රහයි. කෙසෙල් කොලේ ඔතලා තියෙන්නේ. ඔහු එක පාසලයක් ඇගේ උකුල මතින් තැබුවේ. මේකෙ මසාලා තෝසේ වඩේ. අර මිස් ආස සම්බෝලයි. ඒ සම්බෝල් වලට තමා ආස බව ඔහුට එතරම් මතකද? මේකෙ පිච්ච මල්. කොහෙල් ළඟින් ගත්තේ. රෑට නිදාගන්නකොට ඇඳේ දාගෙන නිදාගන්න. එතකොට සුහඳයි. සපු දෙන්නේ තෙසෙව්වායි. සපුගේ ඇස්වලට අඩි 3-4ක් උඩින් ඔහුගේ ඇස් පහතට බරවි කරුණාබර බැල්මෙන් පිරී තිබුණි. මේ තරම් ලන්ලන්ව දැස් හමුෙද්දි තෙතුල් පොඩ ටිකක් නොසල් වෙන්නේ ඇයි? මාත් එක්ක කතා කරන්න ඕන නෑ. ඔහොම චුට්ටක් බැලුව මැති. සාගර කියේ සිතිනි. අනේ දේනි, ඔහත් එක්ක වචනයක්වත් කතා කරන්න මට බැරි ඇයි? සපෝ සිතිය පපෝ මිරිකිමින් යද්දී තෝසේක දැම්ම ගන්න. තව චුට්ටකින් සීතල වෙයි. එතකොට රහ නෑ. ඌ කිවි කරුණාවෙනි. මම යන්නම් මිස්. අද පැයක් විතර නා ගන්න ඕන. පාටිය ඇසෙමයි හිටියේ. මේරෑ උට නානට එපායයි කිය යුතු නොවේද? අද ඒ තරම් සීතල නැති රැයක් බව ඇත්තේ. ඒ සීතල නැතුවමත් නොවේ. කොමන් නෑව පස්සෙම ඇවිස්සේ. සාගර ගල්පොකුණ අසලින් පාරට බැස ක්වාටර්ස් පැත්තට ගියේ. ඔහු සෑහෙන දුරක් ගිය පසු හැරි බැලුවාය. පුදුමයි. ඒ මොහොතේම වගේ ඔහුද හැරි බැලුවේ. සපු හැම මෘදු සිනාව සහිත බිම්බලා ගත්තාය. කතා කරන්නට පුළුවන් වුණා නම් ඔහු සමග මේ සැන්දෑවේ කොතරම් කතා කරන්නට දේවල් තිබේද? අද ට්‍රේනින් කොහොඳද? තවල් බත් එක කෑවද? ඉහින්තේ දුන්නද? අදත් බාරයක් වුවද? කොතරම් දේවල්ද? එහෙත් කිසිවක් දැන් ඇසේ නොහැක. හදවතම ගල්ලි ඇතුවක් මෙනි. මසාලා තෝසේ වලින් එන රසණය සපෝගේ දෙපාවලට දැනුනි. තෝසේ ටික දැම්ම ගන්න. ඒ තරම් කරුණාවෙන් ඔහු ඇසේ කියන්නේ කෙසේද? සපෝ මුරතෙන් බත් පාසලයක් තෝසේ පාසලයක් මල් බෑගයක් අතරගෙන නැගිට්ටාය. පුදුමයි. ඔයි කෝවිල් ළඟින් තමාට පිච්ච මල් රැගෙන ආවේයි. රැට නිදාගන්නකොට ඇඳට දාලා නිදාගන්න. එතකොට සුහඳයි. ඔහු පිච්චමල් බෑගේ තමා අතර දී කියව කතාව සපුර සීවිය. පිච්චමල් ඇඳට දමාගෙන නිදාගන්නේ හින්දි මනමාලියන්නේ. එසේ පිච්චමල් දමන්නේ හින්දි මනමාලියගේ මංගල් රැය ගෙවෙන මංගල් සයනයටේ. සැන්දෑවේ මනමාලිය සමග යහනට එන කන්‍යාවිය එදා රැයේ මනමාලියාගේ අතින් ඉඳුල්ලෙයි. ඔහුගේ සිරුරට ඇගේ කෝමල සිරුර පොඩි වීයයි. ඒ සමගම අර යහනට දැමූ පිච්චමල් පොඩි වීයයි. උණුසුම් රාජ්‍යයේ ඇගේ නිර්වත් පියුරු අතර අර පිච්චමල් තැවරේ. ඒ පියුරු සිඹිමින් යන මනමාලයාගේ දෙතොල් අතරට පවා මල් තැවරේ. පිච්චමල් වල ඇත්තේ එවැනි පින්බර රාගය සුවඳකි. ජීවිතේ ප්‍රථම වරට පිරිමියෙකුගේ දෙනෙත් ඉදිරිපිට සම්පූර්ණයෙන් නග්නවන යුවතියගේ මොල කැටි සිරුර සතපෝණ යහනට පිච්චමල් දමන්නේ ඒ නිසාය. එවන් මංගල රැයක් අවසානයේ මනමාලයා මෙන්ම අර පිච්චමල් ද ඉඳුල්ලි යහන මත තිබේ. එදා පටන් යුවතියගේ වර්ලස පිච්චමලින් සැරසේ. සැමියාට ලංවන වාරයක් වාරයක් පාස ඇගේ හිස සිමින වාරයක් වාරයක් පාස ඌට අරෑ සිහිවි. යහනට පිච්චමල් දැමීමෙන් හින්දු කාන්තාව පිච්චමල් වර්ලසේ ගැසීමේ තේරුම ඒකයි. ඔහු තමාට පිච්චමල් ගෙනද්දී ඇඳට දාගෙන නිදාගන්නේයි කියවේ මේ කිසිත් නොද නැද. සපු තනියම සිනාසුනායි. බලන්නකො බේවි, මේ කොල්ල තාම නෑනේ. කුස්සියට යද්දි ප්‍රේමා කීවයි. සපු තුල්පට තදකර සිනාසුනායි. එයා මේ ආවා. සපු ගිය ගොතගසා මිනි. ප්‍රේමා දැස් ලොකු කරගත්තාය. ආවා? ඔව්, දැන් ටිකකට කලින් ආවා. ඔහු තමාට මුරතැන් බස් තෝසේ වඩේ පිච්චමල් ගෙනා බව ප්‍රේමාට කියන්නේ කෙසේද? ප්‍රේමා මේ කෙල්ල තටමන්නේ මොනවහෝ කියන්නට බව ප්‍රේමා දනි. ඇහැ අනමින් මුන් පිටියක පැත්තකට කර කෙල්ල වෙතාවේ කුතුහලෙනි. ඇයි බේබි?
මේ ගිනත් ගිනාවේ කවුද ගිනාවේ මොනවද එහේ මොනවද ඇයට කියවෙන්නේ නැත සපෝ කිසිවක් නොකිය බෑග් තුන ප්‍රේමා වෙත පෑවායි මොනවාද බේබි මේ ටික ගිනාවේ කොල්ලා බවම දැන ප්‍රේමා ඇසුවායි කොල්ලගේ නමවත් ඔය කටින් කියවෙන්නේ නැද්ද හැසිය සිටිනි මොනවාද මේ තෝසේ වඩේ මේකි මුරුතෙන් බත්ලු මේකේ මේ පිච්චමල් පිච්චමල් ප්‍රේමයන්සේ ඇස් ලොක කරගෙන ඔව් රැට නිදාගන්නේ ඇඳට දාගෙන නිදා ගන්නවා ප්‍රේමා සිනාසුනායි සපු බලවුනේ අසරණවයි පිච්චමල් දාගෙන නිදාගන්නේ මහත් එකක හනිමුන් රැටනේ ඒකනේ ඒ පිස්ස එක දන්නේ නැතුව ඇති දන්නවත් ඇති ඉඳලීට එහෙමත් හොඳ ඇති අද රැ ඇඳට දාගමු කොම සපු අද රැට මල් දාගෙන නිදාගන්නට ආශාවෙන් උන්නයි මේ මංගල රැ නෝවේ එහෙත් මංගල සුවඳ විඳින්නට ආසන කරන්නේ කවුද මොන යුවතියද පව් මං හිතුවේ නෑ කිව්වට ගෙනේ කියලා මාත් හිතුවේ නෑ ප්‍රේමා බඩපපෝ දාගෙන හඬක් සපෝගේ මුවින් පිටවිය නිව්සීලන්ඩ් ෆාම් එකේ ඉඳලා කෝවිල්ට කොච්චර දුරද තවල් බත් එක කාලාද බේබි මං අහන්නේ කොහමද ප්‍රේමා කිසිවක් නොකිය සිනාසුනායි මේ ගොළු බව කොහෙන් අතර වේද ඇස් හිතුවයි මුයෙන් ගොළු වෙන තරමට හදවත ගොළු නොවන බව ප්‍රේමා දනි මුරුතෙන් බත් ටිකක් දාලා දෙන්නද ප්‍රේමා ඇසුවයි මේ කිව්වේ මුරුතෙන් බත් රැවෙලා හරි කන්න පුළුවන් තෝසෙ උණුෙන් කන්නේ කියලා සපු කට හදාගෙන උන්නේ ඔහු කිව්ව ලෙස කන්නට ඒකත් ඇත්ත ප්‍රේමා තෝසෙ පාසලේ ලිව්වයි ඔහු කෙසෙල් කොලයක උතාගෙන අපූර්වට මසාලා තෝසෙත් වඩේත් සම්බෝලත් රැගෙන විත් තිබුණි මසාලා තෝසෙ සුවඳට සපුගේ කටට කෙල වුණාගෙන ආවේ ප්‍රේමා අපි දෙන්න එකක් හමු මේක කොල්ලට දෙමු නේද ප්‍රේමාය කියනටත් පෙර කීවාය එයාගේ තුනෙනේකේ සීමාවක් නැහැ ප්‍රේමා සිතුවාය මේ රෑ නානවලු මේ රෑ ඒකනේ ඉතින් නාන්නපා කියලා කිව්වනම් හරිනේ කොල්ල මාසෙකට නාන එකක් නැහැ ඉවරනම් ප්‍රේමා කිවි මනමාල පාටට සිනාසෙමිනි සපෝ බිම්බලාගෙන සිනාසුන ඇරෙනට කිසිවක් කියවේ නැත සුන්දනම් මාරයි නේද ප්‍රේමා ඒකනේ තල තෙල් එහෙම දාලානේ හදන්නේ කන්න බේබි සපෝ නොකා බලා උන්නයි ඕටද කන්න කතා කළා නම් හොඳේ මං ගිහින් මල්ලිට කතා කරගෙන එන්නම් මම මේකෙන් අම්මටත් කටක් කවලා එන්නම් කෙල්ලෝ එහෙමේ පුතුන්ට වඩා දුවලා හදන්නේ කියන්නේ ඒකටේ සපෝ අම්මගේ කාමරේට අධ්‍යය උන්නේ සපෝ මල්ගේ ඇඳුම මදිමිනි මං වාට තෝසේ කවන්න ආවා ඒ කිවි හුරුතලේනි සුදාතා කෙල්ල දෙස බැලුවේ බුදුමේනි මේ රෑ තෝස කොහෙන්ද මැනික මේ අරයා ඉන්නේ එයා ගෙනාවා අනේ පව් ඊය තෝසේ කන්න බැරි වෙච්ච නිසා ඔයාට අරන් ඉන්නේ නැති සුදාතා කියේ කොල්ලාගෙන උපන් ආදරේකිනි හරි රහයි ඔක්කොම කමු මට තව එක කටක් ඇති මැනික කන්න සපු වඩෙත් සම්බෝලක් තමා තවත් තෝසේ කටක් අම්මාට කෙව්වායි අපි ඉරිදට එහෙ කිහිම්ම කමු හා උණුෙන් දාලා දෙනවා අම්මා පුදුම රහයි තව කටක් එකයි සබු අම්මට තව කටක් එව්වායි සුදාතා කෙල්ල දෙස බලා වුණේ ආදරයත් දුකත් එකට මුසුව හැංගීමනි යලි සබු කුස්සියට ඉදිය උවලු සරමකුත් කමිසයකුත් ඇඳගෙන පැමිණි උන්නේ හොවා හැම විටකම එන ඕඩිකලොන් සුවඳ මේ මොහොතෙත් ආවේ ඔහු ගන්නේ බේබි ෂර්මි ඕඩිකලොන්ද නැත්තම් පියාස්ද ජොන්සන් ඇන් ජොන්සන්ද මොකක් හෝද පුදුම සුඳේ හරියට බබෙක් කුස්සියට ගිනත් වගේ ප්‍රේමා මේක ප්‍රේමා හොට බෙදු තෝසේක නොදී තිබෙද්දී සපෝ පෙන්නුවාය ආ මට ඒකත් අමතකුණා මේ තෝසේක මල්ලිට අනේ මිස්ටර් මදිනී ප්‍රේමාත් සපෝ දෙස බැලුවාය මට ගොඩක් ප්‍රේමා ඇයි නොකිය කිව්වේ ඔහුට කන ලෙසේ ඔහු තෝසේ පිගාන කන්නට ළඟට ආ විට ඇය බැලුවේ ඔහුගේ හිස දෙසේ ඕමීරේ නායත තාම කොණ්ඩෙත් තෙතේ තිත කොණ්ඩේ තියාගෙන ඉන්න ස්ටයිල් එකට වෙන්නේ නැති සීමාවම තමයි තේරෙන්නේ මේවා මොයින් කියාගන්නට තිබනා නම් හොඳයි එහෙත් මෝ ගොළු වී ඇත මෝ ගොළු තිබියදී හදවත කෑගසන්නේයි
ඇයි? ඇත්තටම ඇයි? අද කොයිලෙදි මිස් මන් සාමගේ මුරතම්පත් වැඩියෙන් ඉල්ලුවා. සබු එය සයාගෙන බලා උන්නාය. සාමි පළවෙනි පාර ටිකයි දුන්නේ. ඒ ටික කාලා කට ඇවිස්සෙනවා විතරයි. සැබෑ කනවනන් ටිකක් වැඩිපුර කෑයේදී. පස්සේ මන් සාමිට කිව්වා දොළදුකක් තියෙන කින්ටි සාමි ටිකක් වැඩිපුර දෙන්න කියලා. දොළදුක ඉන්නේ බඩදරු අම්මලාට. එතකොට ප්‍රේම ඇසුවාය. ඒ පාර දුන්න හැඳි තුන හතරක්ම. දේවාලදී මල්ලි බොරු කියලා දෙයිය කෝපර ගන්නවා. ඉතින් මන් බොරුවක් කළාද මිස්? මන් බබෙක් හම්බ වෙන කතාවක් කිව්වේ නෑනේ. මං කිව්වේ දොළදුක තියෙන කින්ටි කියලා. බබ්බු ලැබෙන්නේ නැතුව දොළදුක ඉන්න බැරිද? ඔහුගේ කතාවට සපෝ සිනාසුනේ බිම් බලාගෙන. ඒකත් ඇත්ත. අනිත් එක ඔය අහිංසක වැඩවලට දෙයියොත් හරි සපෝට්. සපු ප්‍රේමාදස බැලුවාය. ඇය අහිංසක වැඩියයි අදහස් කළේ කුමක්ද? සති දෙක ෆාම් එක ඉගෙන ගන්න ඕන නෑ මිස්. අට සතියින් වැඩි අල්ලගන්න පුළුවන්. සපු ඒ දනේ. ඔහු කියන්නට අවශ්‍ය නැත. ඔහු ඒ තරම්ම දක්ෂයකි. අපිට ප්‍රොඩක්ෂන් පටන් ගන්න කලින් පොඩි බඩු ටිකක් අලුතින් ගන්න ඕන මිස්. ඒවා ටික ගන්න නම් දවසක කොළඹ යන්න වෙනවා. ඔහු දැන් හදන්නේ දවසක කොළඹ යන්නට බව සපු දනේ. අවුරුදු පහකින් පමණ කොළඹ ගොස් නැත. අවසන් වරට ගියේ තාත්තගේ කොළඹ උත්සවයකට සහභාගී වන්නට. ඉතින් කවදද මල්ලි කොළඹ යන්නේ? ලොකු සර්ට කියලා දවසක යන්න ඕන. වැඩි කල් යවන්නත් බෑ. ප්‍රමතියකට කිරි ටික දෙන්න නම් ඒ බඩු ටික ඕනමයි. නැත්තම් ආයෙත් අපිව වැටෙනවා. ඔහු කියන්නේ ඇත්තේ. යලිත් ෆාම් එක කොට ගන්නට ඔහු පුදුමාකාර මහන්සියක් වුවේ. ඒ මහන්සිය වතුරේ නොයව යුතුය. ෆාම් එකට මිස් අලුතින් දෙමළ මිනිස්සු ටික දෙනෙක් ගන්න ඕන. උදේට බීගෙන එන මිනිස්සු එක්ක වැඩ කරන්න බෑ. ඒ මිනිස්සුම සපෝටත් පෙන්නන්නට බැරිය. ඔහු කියන්නේ ඇත්තේ. ඔවුන් උදේ තේවිනුවට බොන්නේ අරක්කුය. දවසක අපේ ගෙදර යන්නත් ඕන මිස්. සපෝ එකවර දෙනෙත් එසෙව්වයි. ඔහුගේ ගෙදර කවුරුවත් නැත. යන්නේ කාව බලන්නද? මල්ලි මේ හදිස්සිය යන්නේ කාව බලන්නද? ඔව් කාව බලන්නද? සපෝද සිතින් ඇසුවායි. ගමේ මට බලන්න තියෙන්නේ අම්මගේ තාත්තගේ සොහොන්දික විතරයි යක්කේ. සාගර කීවේ දින්නාගෙන් පපෝ දවාලමිනි. අම්මයි තාත්තයි ඉස්සර මට අරන් දුන්න පොඩි කම්පියුටර් එකක් තියෙනවා. අඩෝට ඒ දවස්වල අරන් දුන්නේ. අපට මිස් රෙකෝඩ් තියාගන්න කම්පියුටරයක් ඕන. ඒ තලුත් එකක් ගන්න නරකයි. දැනටමත් අපි ෆාම් එකට සෑහෙන වීදම් කරලා තියෙන්නේ. ඔහු කොතරම් දේවල් සිතනවාද? ගෙදර ගියා නම් මට මගේ කම්පියුටර් එක අරන් එන්න පුළුවන්. ඒක හොඳට වැඩ කරනවා. ඒකේ රෙකෝඩ්ස් තියාගන්නේ කොහොමද කියලා මට මිස්ට පෙන්වන්න පුළුවන්. අද අර්ජුන සරුත් මට ඒක කියලා දුන්නා. ඔහු පරගෙනගේ ගෙනවිත් දෙන්නේ තමාටද? එදා ඔහු කාමරේ අස් කරද්දී තමාගේ මේසේ ළඟට කුඩා මේසයක් දැම්මේ ඒ නිසාය. සපුට අස ඔහුගේ පරගෙනගේ බලන්නට නොයි, ඔහුගේ ගෙදර බලන්නටය. දැන් ඉතින් මල්ලි හදන්නේ කොළඹත් ගිහින් ගෙදරත් ගිහින් එන්න. ඔව්වක්කේ. රෑ ගියා නම් මං අනිත් දවසේ රෑ එනවා. සපු බිම් බලාගෙන මුන්නාය. ඔහු කොළඹ යද්දී යන්නට ඇත්නම් හිමීට අම්මාට ඒ ගැන කිව් යුතුයයි සපුට සිතුනි. එසේ නම් විනෝද ගමනස්සේ කොළඹ ගොස් ඔහුගේ කුරුණෑගල ගෙදරටද ගොස් සහායක. අපි එහෙ ආවොත් අපට මොනාද දන්නේ දෙන්නේ? සපු අසන්නෙන් ඉදිරිපිට ඉන්නා ඕකින් නොවේ හිතේ ඉන්නා සාගරගෙනි.